අයිබුවන් හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද අපි සූදානම් වන්නේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. ධර්ම සාකච්ඡාවට වැඩම කරවදාල සිරි සම්බන්තපද ස්වාමීන් වහන්සේව බොහොම නමස්කාර පූර්වකින් සිටින් අද දවසෙත් වැඩසටහන පිළිගන්න ලබනවා. අවසරයි අපි හාමුදුරුවනේ, අවසරයි ස්වාමීනි. ස්වාමීනි, අපි අද දවසේ කතා කරන්නේ මේ අතහැරීම පිළිබඳව කාරණාව. විශේෂයෙන් අපි දන්නවා මේ බුදුදහමේ මේ අතහැරීම කාරණාව සම්බන්ධයෙන් කතා කරද්දී ඔබ වහන්සේ විතරයි බුදුදහමේ අතහැරීම කියන මේ වචනයක් එක්ක අලුතෙන් මේ හඳුන්වා දීමක් කරන්න මෙහෙම දෙයක් තිබෙනවා කියලා. අද සාමාන්‍යයෙන් අපි දන්නේ බුද්ධ දේශනාව තුළ මේ මංගල කාරණා, කර්මීය මෙත්ත සූත්‍ර දේශනා වගේ දේශනා දන්නේ. ඔබ වහන්සේ මේ අලුත් වචනයක් හඳුන්වා දෙනවා අතහැරීම කියලා. ඇයි මේ වචනේ ඔබ වහන්සේ හඳුන්වා දෙන්නේ? මේ මෙහෙම වචනයක් බුදුදහමේ තියෙනවාද? මේකට ඔබ වහන්සේ අර්ථකථනයක් දෙන්න උත්සාහ කරන්නේ ඇයි? තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. අදත් අපි සාකච්ඡා කොට විමසා බලන්නේ අතහැරීම පිළිබඳව. මේ වචනය බුදු සමයේ බුදුදහමට කොතරම් එකගද? බුදුදහමට විතරක් නෙමෙයි මේක එකග ලෝකේ සියලුම ආගම් වලට. මේ ලෝකේ ජීවත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සියලු භෞතික සම්පත් අල්ලගෙන තණ්හාවෙන් එකතු කරගෙන ජීවත් වෙන විදිය. ජීවත් වෙන තවත් ක්‍රමයක් තියෙනවා. සියලු භෞතික සම්පත් මනසින් අත්හැර දැමීම. ඇත්තටම අපි මේ අත්හැරීම කියලා කිව්වට මේක හරි වෙනස් එකක්. මේකේ අපි උගන්වන්නේ මනසින් අත්හැර දැමීමක් ගැන. බුදුදහම පුරාවටම තියෙන්නේ අත්හැරීමක්, ඉවත් වීමක්. ඒ අත්හැරීම කොච්චර ප්‍රබලව තියෙනවද කිව්වොත්, ගෞතම බුදුන් වහන්සේගේ දේශනාව පදනම් වෙලා තියෙන සියලු දේ මනසින් අත්හැර දැමීම මත. බුද්ධ කියන්නේ කවුද? දැන් අපි දන්නවා කෙනෙකුට යමක් හිමි වුණාම ඒ පුද්ගලයාට යම් තනතුරක් හම්බ වෙනවා. ලෝකේ තියෙන ඔය විදිහට හිමි වීගෙන ගියාම මිනිහෙකුට හම්බෙන්න පුළුවන් විශාලම හිමිවීම තමයි චක්‍රවර්ති රජකම. දැන් ලෝකෙ දෙකක් තියෙනවනේ, වචන දෙකක්. හිමිවීමක් තියෙන යම් තැනක තියෙනවා අහිමිවීමක්. එතකොට හිමිවීමයි අහිමිවීමයි. දැන් අපි කියනවා හිමිවීම, හිමිවීමෙහි උච්චම තැන චක්‍රවර්ති රජකම කියලා. ඒ වගේ මිනිහෙකුට ජීවිතයේ අහිමි වේගන ගියොතින් කොමක්ද හිමිවන්නේ? ලෝතුරා බුද්ධත්වය. බුද්ධත්වයට පත් වෙන. එතකොට අහිමිවීම බුද්ධත්වයට දක්වා ගමන් කරවන්නේ මානසිකව අත්හරින පුද්ගලයෙකුට පමණයි. මානසිකව අත්හැර දාන පුද්ගලයෙක් විතරයි බුද්ධත්වයේ කියන ශ්‍රේෂ්ඨ තත්වයට පත්වන්නේ. එතකොට ඉන් මෙහා පවතිනා වූ සියලු මානසික තත්ත්ව, සියලු උතුම් තත්ත්වවලට ඔබටපත් වෙන්න අවශ්‍ය නම් ඔබ මේ ධහම තුල ප්‍රායෝගිකව නිරත විය යුතුයි. ප්‍රායෝගිකව නිරත විය යුතුයි කියන්නේ මේක අහලා සන්තෝෂ වෙන ඉගැන්වීමක් නෙවෙයි, බලලා සන්තෝෂ වෙන ඉගැන්වීමකුත් නෙමෙයි, ප්‍රායෝගික වශයෙන් කරලා බලන ඉගැන්වීම. ඒ නිසා මතක තියාගන්න, මේ බුදුන් වහන්සේගේ මේ දේශනාව, මේ සැබෑ දේශනාව හරි අමුතු එකක්. මේක තුල තියෙන්නේ අත්හැරීමක්. එහි උච්චම තැන තමයි, මනසින් අත්හැරීමේ උච්චම තැන තමයි ලෝතුරා බුද්ධත්වය. උන්වහන්සේ බුද්ධත්වයට පත් උනේ අහිමිවීම ගැන කල්පනා කොට. හැබැයි කොයි වෙලාවකවත් උන්වහන්සේලා අහිමිවීමට දුක් වෙන්නේ නැහැ. දැන් අපිට මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් තමයි මිනිසුන්ට බොහෝ දේවල් අහිමි වුණාම මිනිසු දුක් වෙනවා. ඇයි අහිමි වුණාම දුක් වෙන්නේ? මිනිසු හිතාගෙන ඉන්නවා හිමි වෙන්න ඕනේ කියලා. එතකොට හිමි වෙන්න ඕනේ කියලා හිතාගෙන මෝඩයෝ අහිමි වුණාම ශෝක වෙන්න පටන් ගන්නවා. යම් කෙනෙකුට හිතාගෙන ඉන්නේ නැත්තම් හිමි වෙන්න ඕනේ කියලා, ඔහු අහිමි වුණාම දුක් වෙයිද නැද්ද? දුක්වන්නේ නැහැ. දුක්වන්නේ නැහැ. අන්නේ අහිමි වුණාම දුක්වන්නේ නැති කෙනා, අහිමි වුණාම සන්තෝෂ වෙන කෙනා සදාකාලික සන්තෝෂයකට පත් වෙනවා. කොහොමත් අපි සෝබාදහමෙන් අපි පුරුදු කරලා තියෙන්නේ හිමි වුණාම සන්තෝෂ වෙන්නනේ. ඊළඟට දැන් මම ඔබට අලුතෙන් ඉගෙන ගන්න කියනම අහිමි වුණාම සන්තෝෂ වෙන්නත්. දැන් එතකොට ඔබ කොහොමත් උපදිනකොටම ඉගෙනගෙන තියනවා හිමි වුණාම සන්තෝෂ වෙන්න. ඔබ මාගේ මේ දේශනාව ශ්‍රවණය කළා, ඔබ ඉගෙන ගන්නවා අහිමි වුණාමත් සන්තෝෂ වෙන්න. දැන් ඔබට ඉතුරු වන්නේ කුමක් පමණක්ද? සන්තෝෂයක් පමණයි. හිමි වුණාමත් සන්තෝෂ වෙන්න කොහොමත් ඉගෙනගෙන තියනවා, අහිමි වුණාම සන්තෝෂ වෙන්න දැන් ඉගෙන ගත්තා. දැන් ඔබගේ ජීවිතයේ සදාකාලික සන්තෝෂයක් ඉතුරු වෙලා තියෙනවා. දැන් බලන්න ඉතින්, ඕක නෙමෙයි ඔබ ජීවිතය කියලා මෙතෙක් කලක් අපේක්ෂා කළේ. ඕකයි අපේක්ෂා කළේ. ඒ තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම. මේක තමයි හරිම බුද්ධ ආගම, හරිම මඟ පෙන්වීම, හරිම නිවන් මඟ. එහෙම නැතුව මේ බොරු පාරවල් අල්ලගෙන යන්න බැරි පාරවල් ඔස්සේ යන්න දඟලනවා. කොච්චර දේවල් කරනවද? ආමිස පූජා කරනවා,
නමුත් ආමිස පූජා කළ පමණින් නිවන් අවබෝධ වන්නේ නැහැ. සමහරු කඨින පූජාවල් කරනවා, මහා ලොකු වලි ගෙනල්ලා, ඇත්තු ගෙනල්ලා, බෙර ගෙනල්ලා ගහලා. නමුත් ඒ කිසිවක් නිවන සඳහා හේතු වන්නේ නැහැ. ඒ කිසිවක ප්‍රතිඵල රහිත නිර්වර්තක කාර්යයන්. ඒවා හිස් කාර්යයන්. ඒවා කිසිවක් මේ කියන උතුම් පණිවිඩය සාක්ෂාත් කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. දැන් බලන්න, බොහෝම පැහැදිලි අපිට සන්තෝෂ වෙන්න පුළුවන් වෙන්න ඕන දේවල් නැති උල ගියාම. මේ ලෝකෙ මිනිසුන්ට කරන්න නුපුරුදු නුහුරු වැඩෙත් ඕකනේ. නැති වෙලා යනකොට දුක් වෙනවා. ඒ කියන්නේ තියෙන්න ඕනේ කියලා හිතනවා. තියෙන්න ඕනේ කියලා හිතන එක තරම් මෝඩ වැඩක් තවත් නැහැ. මං එක මෝඩ වැඩක් කියලා කියන්නේ ඇයි? වැඩි ඕනේ නැහැ. ඔබට පුළුවන් ද ඔබේ ඔළුව ඔබට ඕන විදිහට තියාගන්න? කොණ්ඩේ කොණ්ඩේ කෙස් ටික නැහැ. ඇයි බැරි? කෙස් ටික අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. අපි කොච්චර අකමැති වුණත් කෙස් වල කුණු බැඳිලා කෙස් අපිරිසිදු වෙනවා. ඒ වගේම කෙස් වැවෙනවා. අපි කැමති නැහැ කොණ්ඩේ වැවෙනවට. අපි කැමති කැපුවාම කොණ්ඩේ කැපුවා මේ ඒ විදිහටම හැමදාම තියෙනවට. නමුත් එහෙම තියෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඔය කොණ්ඩේ ඉදෙනවා, සුදු වෙනවා. අපි කවුරුවත් කැමති නැහැ කොණ්ඩේ සුදු වෙනවට. නමුත් අපිට පාලනය කළ නොහැකි බලවේගයකින් විසින් මේ සුදු වෙලා යනවා. මේක තමයි සබදාහම නීතිය. කොච්චර බලවන්තයෙක්, ඥානවන්තයෙක්, කුලවන්තයෙක් වුණත්, ධනවන්තයෙක් වුණත් මේ සබදාහම නීතියට යට වෙනවා. දැන් ඔබේ ජීවිතය ගැන කල්පනා කරන්න. ඔබට පාලනය කරගන්න බැරි දෙයක් ඔබ පාලනය කරගන්න දඟලනවා, උත්සාහ ගන්නවා. ඒ පාලනය කරගන්න උත්සාහ ගත්තාම පාලනය කරගන්න බැරි වුණාම නැවත වාරයක් දුක් වෙනවා. මම ඔබට කියන්නේ කිසිම දෙයකට දුක් නොවේ ඉන්න, කිසිම දෙයකට කම්පා නොවේ ඉන්න. දුක් වෙන්න අවශ්‍යතාවයක් තියෙනකම් විතරයි සන්තෝෂ වීමේ අවශ්‍යතාවයක් පවතින්නේ. එතකොට දුකක් නැති, සන්තෝෂයක් නැති තැනකට පත් වෙනවා. අංගුත්තර නිකාය සූත්‍රයක් තියෙනවා නිබ්බාන සුඛ සූත්‍රය කියලා. නිබ්බාන සුඛ සූත්‍රයේදී සරියුත් මහරහතුන් වහන්සේ දේශනා කරනවා නිවන සැපයි කියලා. එතකොට උදායිතර උන්වහන්සේ අහනවා මෙහෙම. ඔබ වහන්සේ දේශනා කරනවා නිවන සැපයි කියලා. නිවන සැපක් වන්නේ කෙසේද? විඳින්න කෙනෙක් නැති තැන. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා නිවනේ ඇති සැප නම් විඳින්න කෙනෙක් නොමැති බවමයි. විඳින්න කෙනෙක් නැති එකමයි නිවන තුල තියෙන සැප. දැන් අපි කියනවානේ නිවන හරි සැපයි කියලා. ඒ කියන්නේ සැපයි කියනවා නම් නිවනේ දුකකුත් තියෙනවා කියන එකනේ. ඇත්තටම නිවන තුල සැපක්වත් දුකක්වත් නැති අවේදිත විඳින්න නැති ස්වභාවයක් පවතින. අන්නේ විඳින්න නැති ස්වභාවය තමයි නිවන තුල පවතිනා වූ සදාකාලික වෙනස් නොවන එකම උතුම්ම සැපය. ඒ සැපය එදිනෙදා ජීවිතය තුළදී පුරුදු කරන්න පුළුවන්. මේ දහම ප්‍රායෝගිකව අපි උගන්වන්නේ අන්න ඒ තත්වයට ඔබටපත් වෙන්න. ඒ තත්වයටපත් වුණාම තමයි ඔබේ ජීවිතය යහපත් වෙන්නේ, නිවැරදි වෙන්නේ. එහෙම නැතුව කොච්චර බණ ඇහලා යාඥා කළා, පුද පූජාවල් තියලා, පළතුරු පූජාවල් තිබ්බට, කඨින පින්කම් කළාට, අවුරුදු පතා දන් දුන්නට, මේ මොන දේ කළත් මේ බුදුන් වහන්සේගේ පණිවිඩය ඔබට අවබෝධ වෙන්නේ නැහැ. ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒක අවබෝධ කරගන්න ලේසිම විදිය තමයි ජීවිතය භාවනාවක් කර ගැනීම. ජීවිතය භාවනාවක් කර ගැනීම. ජීවිතයේ අත්විඳින්න, අත්දකින්න වෙන සියලු දේ ගැන ඉතාම ගැඹුරට කල්පනා කිරීම. ඒ කල්පනා කොට ජීවිතයේ ගැඹුරේ ඇති යමක් තේරුම් ගන්න උත්සාහ ගැනීම. ඒ උත්සාහ ගැනීම තුළින් සාර්ථකත්වයට පත්. ඒ සාර්ථකත්වය යනු කුමක්ද? කිසිවකට කම්පා නොවේ. සැප, දුක, මැදහත්ව දැකීම, ඉවසන්න පුරුදු වීම. මට තියෙන ගැටලුවක් තමයි දැන් මේ ඔබ වහන්සේ කියන්නේ මේ හැමතිස්සම මේ ප්‍රතිපත්ති පූජාව පිළිබඳව මනසෙන් මේ කොහොමද මේ තත්ත්වයටපත් වෙන්නේ කියලා. ස්වාමීනි, මේ ප්‍රතිපත්ති පූජාවක් තිබෙද්දී මෙතරම් මේ වර්තමානයේ ආමිස පූජාවකට ලක් වෙන්නේ මොකද්ද? මේකට තියෙන හේතුව? වර්තමාන සමාජයේ ආමිස පූජාව පසුපස්සේ මෙච්චර වේගෙන් දුවන්නේ, හඹාගෙන යන්නේ වර්තමානයේ බෞද්ධාගමේ නම් භික්ෂුන් වහන්සේලා ආමිස පූජාවට ඇරෙන්න වෙන මොකක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රතිපත්ති පූජාවක් කරන්නේ නැහැ. දැන් අපි දැන් මම මේ ප්‍රතිපත් මම මේ කියන ප්‍රතිපත්ති පූජාව මම ඔබට පැහැදිලි කරන්නේ මම මේකේ සිත පුරුදු කරලා බලලා ඉවර වෙලා. එහෙම නැතුව කිව්වොත් මං කියන එක වැරදි. මම කාගෙන් හරි ගත් එකක් කිව්වොත් වැරදි. මම පුරුදු කරලා බලලා මට තේරිච්ච දැනිච්ච දේවල් තමයි මම කියන්න ඕන. අද වර්තමානයේ වෙලා තියෙන කවුරුවත් සිත පුරුදු කරන්නේ නැහැ. ඔක්කොම දේපල බෝදල් බලාගෙන දූදරුව නඩත්තු කරගෙන ගුරු වෘති කරගෙන මේ ආදී රස්සාවල් කරගෙන ජීවත් වෙනවා. ඒක අද පූජක වෘතියක් වෙලා. අද පන්සල්වල ඉන්නේ නායක පූජකවරු විතරයි. භික්ෂූන් නැත. පූජකවරු ඉන්න විහාරාධිපති පූජක තනතුර ඉතාම ලස්සනට බැබලෙනවා.
එතකොට විහාරාධිපති පූජක තනතුර ගත්තාම විහාරාධිපති පූජක තනතුරේ ඉන්න කෙනා කොහොම හරි මොනව හරි කවුරු හරි මරලා හරි ගහලා හරි එලවලා හරි ඒ තනතුරට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ හිත පුරුදු කරන්නේව දන්නේ නැහැ. ඒ හිත පුරුදු කරන්නේව නොදන්න අයට ලේසියෙන් ආමිස පූජාවක් කරන්න පුළුවන්. මල් පූජා කරන්න පුළුවන්, කටින පූජා කරන්න පුළුවන්, දන් දෙන්න පුළුවන්. හැබැයි ඔය මොන දේ කළත් හිත පුරුදු කිරීමක් නැත්නම් එතන සංසාර විමුක්තියක් ඇතිවන්නේ නැහැ. අනිත් ආගම් වලත් එහෙමමයි. ක්‍රිස්තියානි කතෝලික ආගම් අරගත්තොත් ඒ ආගම් වලින පූජකව කරන්නේ මොකද්ද? පූපයයි මිදිවිෂයි යේසුස් වහන්සේට පූජා කරමින් ඔවුන් කල්ගත කරනවා. ඔවුනුත් ආමිස පූජාවක් කරනවා. හැබැයි යේසුස් වහන්සේ උගන්වපු දේ ඔවුන් දන්නේ නැහැ. ඔවුන් බයිබලයේ තියෙනවා උන්වහන්සේ දවස පුරාම උගන්වමින් කාලය ගත කළ සේක කියලා. ඔවුන්නේ බයිබල් පාඩ කියවනවා. හැබැයි මේ බයිබල් පාඩ කියවුවට උන්වහන්සේ ඉගැන්නුවේ කොබක්ද කියලා ඔවුන්ගෙන් ඇසුවොත් ඔය ඉන්න එක පූජකයෙක්වත් දන්නේ නැහැ. ඕක තමයි ඇත්ත කතන්දරේ. ඉස්ලාම් ආගමේ දවසට පස්වතාවක් යාඥා කරනවා. ඔවුන් යාඥා කරමින් කාලය ගත කරන නමුත් නබිතුමා ඔවුන්ගේ ශ්‍රාවකයන්ගේ සහ උගන්වපු නියම පණිවිඩය කොමක්ද ඔවුන් දන්නේ නැහැ. හින්දු ආගමේ අය පූජාවන් පවත්වමින් අභිෂේක පූජා පවත්වමින් මේ ආදී දේවල් කරමින් කාලය ගත කරනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඔවුන්ගේ ආගමේ මුල් මාය ඔවුන්ට උගන්වපු පරම සත්‍ය ගැන. මේ හැම ආගමකටම ලොකු ඛේදවාචකයකට මුහුණ දීලා ඔවුනෝ නාමස පූජා කරමින් ඉන්නවා. එතනින් එහා කිසිම ප්‍රතිපත්ති පූජාවක් හිත හදන පිළිවෙලක් හිත හදාගන්න විදිය මේ අකුසල් වලින් බැහැර වෙන විදිය හිත නිවා ගන්න විදිය අන්ත දෙක අත්හැරලා මධ්‍යයටපත් වෙන විදිය එකම ආගමකවත් පූජකයෝ කියන්නේ නැහැ. කිසිම ආගමකින් නැහැ කියන්නේ නැහැ. බුද්ධ ආගමේ කියන්නේත් නැහැ. ක්‍රිස්තියානි ආගමේ කියන්නේත් නැහැ. ඉස්ලාම් හින්දු ආදී ආගම් වල කියන්නේ. හැබැයි ආගම් වල මුලින් හිටපු අය මේක දන්නවා. ඒ නිසා දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ නිවැරදි හිත පුරුදු කරන විදිය තුලින් සංසාර විමුක්තිය ලබන ක්‍රමය හැමදෙනාටම ඉගෙනීම. ඒක උගන්වන්න ඕන. ඒ උගන්වන්න නම් මේ සමාජයේ තියෙන වැරදි තැන් විවේචනය කරන්න ඕන. වැරදි තැන් වලට පහර එල්ල කරන්න ඕන. වැරදි තැන් වැරදි කියලා බය නැතුව නිර්භයව කියන්න ඕන. එහෙම කියන්නේ නැතුව කිසි දවසක මේ සමාජ ශෝධනයක් කරන්න නම් පුළුවන් වෙන්නේ නැහැ. අපි පුරුදු වෙන්න ඕන හිත හදාගන්න. එතකොට මේ බුදුදහම කියන එක පවතින හිත හදන ඉගැන්වීමක් මිසක් වෙන එකක් එහෙම නෙමෙයි. වෙන එකක් නෙමෙයි. ඒක හොඳට තේරුම් අරගෙන හැම බුදුන් වහන්සේගේ හැම ශ්‍රාවකෙකම මම මේ කියන දේශනාව අහන්න ඕන. මේක ප්‍රතික්ෂේප කරන්න එපා. අහලා බලලා හැබැයි මම කිව්වට පිළිගන්නත් එපා. විමසලා බලන්න, කල්පනා කරලා බලන්න. මම මේ කියන තර්ක විතර්ක හරිද වැරදිද කියලා හිතලා බලන්න. ඔබට ඥානයක් තියෙනවා. ඔබට උපත්ති මොලයක් හම්බෙලා තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙකුගේ බර කිලෝ 50ක් නම් ඒ මිනිහට මොල කිලෝ එකක් තියෙනවා. කිලෝ 100ක් බර මිනිහෙකුට මොල කිලෝ දෙකක් තියෙනවා. හැබැයි ඉතින් මොල කිලෝ දෙකක් තිබිලා වැඩක් ගන්න නැත්නම් ඉතින් ඌට මොලයක් තියෙ කියලා කියන්නත් බෑ. මොලයක් තියෙන මිනිහෙක් ලෙස ඔබේ මොලෙන් වැඩක් ගන්න කල්පනා කරන ටිකක් විමසන්න. මේ කියන දේවල් ගැන කල්පනා කරලා විමස බලන්න කියන්නේ ඇත්ත. බොරු නෙමෙයි. කිසිම ආගමකින් ඒ ආගම් වල පූජකයෝ වරප්‍රසාද භුක්ති විඳිමින් නායකකම් අනුනායකකම් මහානායකකම් දරමින් ඒවට සලුපිලි පැලඳවමින් ඒව නඩත්තු කරමින් ජීවත් වෙනවා. හැබැයි ඔවුන් මිනිස්සුන්ට උගන්වන්නේ නැහැ යා යුතු නිවැරදි මාවත. ඒ නිසා බුද්ධාගමේ බැලුවත් විහාරාධිපති පූජකයෝ, ක්‍රිස්තියානි කතෝලික ආගම් වල කොහොමත් පූජකයෝ, අනික් ආගම් වලත් එහෙමම තමයි. ඒ නිසා මේක සංශෝධනය විය යුතුයි, වෙනස් විය යුතුයි. මේ සාම්ප්‍රදායික පූජක වෘති කඩා බිඳ දැමිය යුතුයි. කඩා බිඳ දමා නියම බුදුදහම ස්ථාපනය කළ යුතුයි කියන එක තමයි මගේ හැඟීම. දැන් ස්වාමීන් වහන්සේ මේ තවත් කාරණාවක් තමයි අපි දන්නවා මේ වර්තමාන යම් මේ ක්‍රමවේදයක් තියෙනවා. අපි වත් පිළිවෙත් කරනවා පෙරහැර සංස්කෘතිය.